අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදාන් තියෙන ස්ථානයක ලක්ෂණ පිළිබඳව. අපි දැන් මේ ඉන්නේ නිදානයක් තියෙන ස්ථානයක. මේ ස්ථානයේ ඔයාලට මේ දකින්න තියෙන ධූපතේ නිදානයක් තියෙන බව තමයි ප්‍රදේශවාසීන් ඒ වගේම බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. ඉතින් මේ ස්ථානයේ විවිධ අවස්ථාවලදී බර වාහන යන්ත්‍ර යොදාගෙන හාරන්න තත් කළත් මේ ස්ථානේ හාර ගන්න බැරි තරම් ඉතාම ශක්තිමත් පොලොක් තමයි මේක තියෙන්නේ. ඒ වගේම මෙතන දාන සියලුම මේ යන්ත්‍ර ක්‍රියා විරහිත වෙනවා. ඉතින් මේ වැවක තියෙන කුඩා දූපතක් මම මුලින්ම කතා කරන්නම් නිදානයක් තියෙන ස්ථානයක් හඳුනාගන්නේ කොහොමද කියලා. නිදානයක් තියෙන ස්ථානයක බොහෝ විට ජල මූලයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ගල් පර්වතයක් හෝ ගලක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ආශ්‍රිතව කිරි ගස් අවට තියෙන්නත් පුළුවන්. ඉතින් මම මේ ඉන්නේ ප්‍රදේශයේ දැනට ජල රැවක් මේක. ඒ වගේම මේ තියෙන දූපත වගේ තියෙන ස්ථානයේ ගල් පර්වත ගල් කොටස් තියෙනවා දැක ගන්න පුළුවන් අපි අතුරට ගියොත්. ඒත් මේ කාලේදී අපට මේ දූපතට ගොඩ වෙන්න බෑ. මේ වැවට ඔබ්බෙන් වැව් බැම්ම දිගට කිරිගස් අපිට දකින්න තිබුණත් මේ වෙද්දී නම් කිරිගස් දැක ගන්න නැහැ. කොහොම වුණත් මේපේ දිගටම අරලිය ගස් ඒ වගේම තවත් විවිධ වර්ගයේ කිරිගස් දැක ගන්න තිබුණා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා නිදානයක් තියෙන ස්ථානයකට අරගෙන යන්න. ඉතින් ඒ ස්ථානෙට අරගෙන යන එක පහසු කාර්යයක් නෙවෙයි. කොහොම වුණත් අනිවාර්යයෙන්ම මම මේ ස්ථානෙට යනවා. වොයිස් එක නැති වුණත් ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒ නිදානේ තියෙන ස්ථානේ ගලේ තියෙන සලකුණු සහ ඒ ආසිතව දැක ගන්න පුළුවන් කිරිගස් තිබුණු සලකුණු ඒ වගේම මේ තවත් විශේෂ දේවල් මම ඒ වීඩියෝ එකේදී එලි කරනවා. ඉතින් කොහොම වුණත් ඔයාලා මේ ඊළඟ මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එක ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන්.